ප්‍රේමන්තේ සහෝදර සහෝදරියනි අද දවසේ નિયમિત සුදෝසු බහරංචිය පවසන ආකාරයට ස්වාමින් වහන්සේ මේ මහ පොළව තුන ආරම්භ කරපු කාර්යය සාමාන්‍ය දුර්වල මිනිස් වෙන අපි බලාපොරොත්තු වෙන එවගේම අපි සැලසුම් කරන ආකාරයේ වෙනසක් නොවේයි ස්වාමින් වහන්සේ තුමාණන්ගේ ක්‍රියාවලිය හරහා සම්පූර්ණ ගැලවීමේ ක්‍රියාවලිය හරහා මේ මහ පොළව තුල සිදු කරනු ලැබුවේ එවගේම අදටත් මේ මොහොතේදී සහ ඉදිරියටත් සිදු කරනු ලබන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා එතුමාණන් වෙනුවෙන් මිනිස්සු ජීවිතය වෙනස් කරගනිද්දී එතුමාණන්ව තමන්ගේ ජීවිතේ බවට මේ මිනිස්සු පත් කරගනිද්දී ස්වාමීන් වහන්සේ කියනවා මෙතන ඇදීම් කියන දේවල් සිද්ධ වෙන්නට පුළුවන් සාමී නැතිවීම කියන දේවල් සිද්ධ වෙන්නට පුළුවන් මොකද ඒ ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ ජීවිතය පූජා කරන ක්‍රමවේදයක් සොනසකින කෙනෙකුට තමන්ගේ සහෝදරයා වෙනින් මිතුරා වෙනුවෙන් ජීවිතේ පූජා කරන්නට පුළුවන් නම් ඊට වඩා වැඩි ප්‍රේමයක් නැහැ. සොමිනසකින වඩා අවශ්‍ය වෙන්නේ මුළු හදවතින්ම මුළු ශක්තියෙන් මුළු වීරයෙන්ම සොමිනසිර ප්‍රේම කිරීම. ඒ වගේම ඔබ ඔබට ප්‍රේම කරන්නා වගේ ඔබගේ අසල්වැසියට ප්‍රේම කිරීම. මේ කිර කාරණා තමයි වැදගත් වෙන්නේ. ඒතර සොමිනසකින කෙනෙක් මේ ක්‍රමවේදය තමන්ගේ ජීවිතයේ ජීවිත ක්‍රමයේ බවට පත් කරගනිද්දී අනිවාර්යයෙන්ම ඒ පවුල තුල තිබෙන ඒ වගේම ඒ වටපිටාව තුල සමාජය තුල තිබෙනා වූ සාමය අහිමි වෙන්නට පුළුවන් හේතුව මේ මහ පොළවේ ජීවත් වෙන මිනිස් වෙන අපිට මේ මහ පොළව මේ සමාජය උගන්වන්නේ පුළුවන් තරම් මම කියන පුද්ගලයාව පෝෂණය කරගන්නට මාව ආරක්ෂා කරගන්නට මගේ කියන දේවල් රැක ගන්නට මාව තෘප්තිමත් කර ගන්නට හැම ස්වාමිනස් කියනවා නෑ මම කියන්නේ අනිකා වෙනුවෙන් ජීවත් වෙන්න ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න එතකොට මේ කියන මතිමතාන්තර දෙක අනිවාර්යයෙන්ම ගැටෙනවා ඒක අපිට මුළු ඉතිහාසය පුරාවටම ගැලවීම ඉතිහාසය පුරාවටම අපිට දකින්නට පුළුවන් දෙයක් ස්වාමින් වහන්සේ වෙනුවෙන් මිනිස්සු ජීවත් වෙන්නට පටන් ගනිද්දී ස්වාමින් වහන්සේ ඇති කළා වූ වෙනසත් එක්ක ජීවිත පරිවර්තනය කරගෙන මිනිසු ජීවත් වෙන්නට පටන් ගනිද්දී මුළු මහත් සමාජෙම ඒකට විරුද්ධ වුණා. උදාහරණයකට විදිහට ස්වාමින් වහන්සේගේ ජනතාව ස්වාමින් වහන්සේගේ ගෝලයෝ ස්වාමින් වහන්සේගේ උත්තරණයත් එක්ක ඒ ලබා දුන්නා වූ බලයන් එක්ක අයිති කරගෙන ඒ බලවේගයන් අයිති කරගෙන ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නට පටන් ගනිද්දී ඒ හොදි ජුදා සම්ප්‍රදාය එවැගේම රෝම අධිරාජ්‍ය ඒ ජනතාවට විරුද්ධව ඒ ගෝලයන්ට විරුද්ධව කරලි ගැහුවා ඒ ගෝලයන්ව විනාශ කරන්නට උත්සාහ කෙරුවා එතකොට මෙච්චර කාලයක් තමන්ගේ කියලා හිතාගෙන හිටපු මිනිස්සු ඒකට විරුද්ධ වුණා අපි සාවුලව ගත්තොත් සාවුලු පුලුවන් තරම් ජුදා සම්ප්‍රදාය තුල ජීවත් වෙන්නට පටන් ගරිද්දී ඊට පස්සේ ස්වාමින් වහන්සේව හඳුනාගෙන ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නට පටන් ගනිද්දී අර මෙච්චර කල තමන් එක්ක හිටපු ජුදා සම්ප්‍රදාය සාවුලට විරුද්ධ වුණා. මෙච්චර කල ආරක්ෂා කරපු රෝම අධිරාජ්‍ය පාවුලට විරුද්ධ වුණා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ අභියෝගාත්මක ජීවිත ක්‍රමයක්. මෙතනදී කෙනෙකුගේ සාමය නැති වෙන්නට පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා ඒක මේ මහ පොළව තීරණය කරන සාමය. හැබැයි මම ඔබට දෙන සාමය මේ මහ පොළොව ඔබට ලබා දෙන සාමය නෙමෙයි. ඒ නිසා ප්‍රේමන්තෙනි මේක ගින්නක්. මේක අපිව අවුලනවා. හැබැයි ඒ ඇවිලීමත් එක්ක ඒ ගින්නෙන් අපේ ජීවිතයංගල තිබෙන්නා වූ අශුද්ධ දේවල්, විනාශකාරී දේවල්, ආත්මార్థකාමී දේවල් මේ හැම දෙයක්ම මේ ගින්නෙන් පුච්චලා අලුත්ම අලුත් මැවිල්ලක් බවට පත් කරලා ස්වාමින් වහන්සේ හෙළුවා වූ රුධීරයෙන් අපිව නහවල අලුත් පුද්ගලයෙකු අලුත් මනුෂ්‍යත්වය දෙවිකත්වයේ සම්බන්ධ වෙච්ච අලුත් මනුෂ්‍යත්වය ඒ හරහා අපිට ලබා දෙනවා ඒක දේව රාජ්‍ය අරබයයි ඒක ස්වාමින් වහන්සේ වෙනුවෙනි ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ස්වාමින් වහන්සේ අනුව ගමන් කිරීම ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වීම කියන කාරණා
ලේසි පහසු නෑ. හැබැයි ඒවා කළ නොහැකි දේවල් නෙමෙයි. අපිට පුළුවන් නම් ඒ ස්වාමින් වහන්සේගේ වචනිය දරාගෙන ස්වාමින් වහන්සේත් එක්ක මේ ගමනේ නිරත වෙන්නට එන ස්වාමීන් වහන්සේ කියන මම ඔබව මගේ රුධිරේ නහවලා ඒ සුද්ධ වූ ගින්නෙන් ඔබව අවුලවා ඒ ඔබව ආශිර්වාද කරනවා. අපිට තියෙන්නේ ඒ ගින්න තවත් අයට අරගෙන යන්නට. මේ ලෝකයේම ඒ ගින්නෙන් ඇවිලෙන්නට අවශ්‍යයි. ඒ ගින්නෙන් නැවිලෙද්දී මේ ලෝකයේ තිබෙන්නා වූ අශුද්ධ දේවල් පාවෙලා ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ රුධිරේ නැහැවෙද්දී ඒ අපි අලුත් බෞද්ධිස්මිය තුල අලුත් මැවිල්ලක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ සීල දිනාට මම ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ වදාහ ගන්න එතුමාණන්ගේ ගැනීම තුල ජීවත් වෙන්න. එතුමානෝ ඔබව ආරක්ෂා කරා. වටපිටාව කෙළබෙයි. වටපිටාව කරදර වෙයි. හැබැයි අපි ස්ථීරව සිටිය යුතුයි. මොකද ඒ ගින්නෙන් අපිව ඇවිල්ුණාට පස්සේ ඒක නවත්තන්න කාටවත් බෑ. එනිසා ආරාධනා කරන ඔබ සීල දිනාටම මේ සත්‍ය විශ්වාස කරගෙන ඒ අනුව ජීවත් වෙන්නට අවශ්‍ය කරන වරප්‍රසාද නිරන්තරයෙන්ම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා යදින්නට කියලා. Jesus, we die.